සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධානුස්සති මෙත්තා ච අසුභං මරණස්සති තීමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීලවාති සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්නේ නැතුව අපේ චිත්තසංතානය තුලින් ඒ උතුම් ධර්මය නැగిලා එන විදිහට අපේ හිත සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සුවපත් කරගන්න සසර ජීවිතයේ දුක් නැති කරගන්න දුකෙන් සම්පූර්ණයෙන් අත මිදෙන්න පුළුවන්කමක් නැත්තේ. ඒකින්ද අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතවලට කළ යුතු දෙයක් තියෙනවා. අන් ඒ කළ යුතු දේ කරන්න ඕනේ මොකටද? අපේ හිත නිවැරදි කර ගැනීම සඳහා. ඒ සඳහා අරමුණු කරගෙන සකස් කරගත්ත ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ. කැළඹෙන, දැවෙන, පිච්චෙන ස්වභාවයේ තියෙන අපහසුවෙන් ජීවත් වෙන පෘථග්ජන පුද්ගලයාට ඒ අපහසුතාවයෙන් මිදලා ඊටාම සාන්තව මේ ලෝකේ වාසය කරන්න පුළුවන් මානසිකත්වයක් සකස් කර ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කය සුවපත් කරන ධර්මයක් නෙවෙයි ඒක, සිත සුවපත් කරන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගෙන් ඒ නකුල පිතු කියන උපාසකයා ඉතාම අපහසුවෙන් ඉන්න වෙලාවක ගිහිලා විමසනවා, මට මේ වගේ දරුණු ආබාධ සහිතව තියෙනවා, දරුණු ආබාධ තියෙනවා. මේ අත දන්නවනේ නකුල පිතු, නකුල මාතා කියන්නේ. එතකොට ඉතාම දරුණු ආබාධ තියෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් විමසපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරා, සමහර ඇත්තු මේ ලෝකේ කය රෝගී වෙලා හිතත් රෝගී වෙලා ඉන්නවා කියලා. ඉතින් දුන්න අවවාදය තමයි කය රෝගී වුණාට, කය ගිලන් වුණාට හිත ගිලන් වෙන්නේ නැතුව වාසය කරන්නයි කියලා. නකුල පිතු උපාසකතුමා මේ අවවාදය ගැන ගිහිලා සරියුත් මහ රහතන් වහන්සේට වර්ණනා කරනවා. සම්මා සම්බුදුරජාන් වහන්සේ මට අමෘතය දුන්නා කියලා. ඒ මොකද එවැනි එක අවවාදිකුත් වින්නත් නේ අපිට ඇති. අපේ චිත්ත සන්තානය සකස් කරගන්න නේද අපිට අපි හරියට පීඩාවක ඉන්න වෙලාවක එක බුද්ධ අවවාදයක් ඇති අපිට සිහි උපද්දවන්න. කය ගිලන් වුණාට හිත ගිලන් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා. ඒක තමයි වටින්නේ. ඉතින් ඒක අපිට මතක් වෙන්නේවත් නැහැනේ. ඒ වගේ අපිට හැම නිමේෂයකම මතක් වෙන්න ඕනේ අපි සුවපත් වෙන්න ඕනේ. අපි තැම්පත් වෙන්න ඕනේ. ඇතුළාන්ත සුවපත්භාවය, ඇතුළාන්ත තැම්පත්භාවයේ තරම් රසයක්, තරං සුවයක්, තරං ස්ථාවරත්වයක්, සැනසීමක් මේ ලෝකයේ තවත් නැහැ. මේ අතුලාන්ත සුවය, අතුලාන්ත සැපය, අතුලාන්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්න නම් බාහිර අතහැරෙන්න ඕනේ. නැත්තම් හිත බාහිරට තදින් විසිරෙනවා. අන්නේ බාහිර ලෝකයේ ගැන තියෙන කොහොමත් කැඩිලා බිඳිලා පළුදු වෙලා වෙනස් වෙලා යන ලෝකය ගැන එහෙම කවර කලබලයක්ද? අපි කලබල වුණා කියලා ඒවා නවතිනවා. අන්නේ චුට්ට තේරුම් ගන්න ඕනේ. අපේ හිතෙන් ඒ හැඟීම නැగిලා යන්න ඕනේ නේද? අපේ හිතෙන් එකයි කියන්නේ ඒක අපි දන්නවා. කවුද නොදන්නේ? කැඩිලා යනවා, බිඳිලා යනවා, වෙනස් වෙලා යනවා, පළුදු වෙනවා යනවා කියලා දන්නේ නැති කෙනෙක් නැහැ. මේ ලෝකේ තියෙන හැමදේම එහෙම වෙනවා කියලා දන්නවා. නමුත් අපි ආදරය කරන දේවල්, ලෝභයෙන් ඉන්න දේවල්, තරහෙන් ඉන්න දේවල් හැමුවේ ඒව නැහැ නේද? අපිට ඒක කරන්න ඕනේ. කැඩෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ, විදෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ, වෙහෙස වෙන්නේ නැ, විනාශ වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ, වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ. අපේ හිත එහෙම උත්සාහයක් ගන්නෙ ඒ ලෝභ දේශ මොහ හැමුවේ ඒ කැඩෙන, විදෙන, පළුදු වෙන,
වෙනස් වෙනවා කියන එක අපේ හිතෙන් වැහිලා යනවා. ඉතින් අපි හරිය පීඩාවට පත් වෙන ඒලාට සිහිය නැති වෙනවා. පිස්සු හැදෙනවා වගේ. ඉතින් අන්න ඒ සිහිය නැති වෙන එකට තියෙන බෙහෙත් වට්ටෝරුව තමයි ධර්මය කියලා කියන්නේ. හැම වෙලෙම අපිට තේරෙනවා නම් දැනෙනවා නම් අඩුම තරමේ මේ ශරීරයවක්වත් මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි, මේක මට අයිතියක් තියෙන එකක් නෙවෙයි. රෝග ආකරයක් වගේ තියෙන මේ ශරීරය නිරෝගීව තිබීමක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා නකුලපිත උපාසකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ. රෝග ආකරයක් වෙලා තියෙන ශරීරයෙන් කවර නිරෝගී තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නද? බඩගින්න පවා පිපාසය පවා රෝගී තත්ත්වයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට එවැනි රෝග බොහෝමයකින් පෙළී ඉන්න මේ කය වගේ නෙවෙයි හිතේ පීඩාව ඊටත් වැඩිය බොහොම අමාරුයි. ඉතින් අපි හරි අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. මේ ලෝකෙ අපි ඉපදිලා මේ ලෝකයේත් එක හොඳ පොරයක් අල්ලනවා. හම්බෙච්ච දේවල් එක පොර අල්ලනවද නැද්ද? හා ජීවිතේට පුංචි දේවල් වගේක් හම්බෙලා නේද? පොඩි ගයක් ලංකාවේ කොච්චර ගෙවල් තියනවද නේද? ලංකාවේ කොච්චර ඉඩම් තියනවද? ලංකාවේ විතරක් ගත්තොත් කොච්චර මිනිස්සු ඉන්නවද? ඒවයින් දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන ඒ ටික නම් මම අතහරින්නේ නැහැ හා බලාගමු කියලා නේද? ලොකු පීඩිත තත්වයකින් අපි හැමෝම ජීවත් වෙනවා. ඉතින් ඒ අසහියෙන් ජීවත් වෙන අපිට අධික පිපාසයෙන් ඉන්න කෙනෙකුට මහා ජල ධාරාවක් ලැබුණා වාගේ, අධික බඩගින්නකින් ඉන්න කෙනෙකුට දිව්‍ය භෝජන ලැබුණා වාගේ. ඒ කියන්නේ බලාපොරොත්තු වුණාටත් වැඩිය දෙයක් ලැබිලා. අධික බඩගින්නකින් ඉන්න කෙනෙකුට, දවස් ගානක් කුසගින්න ඉන්න කෙනෙකුට පිළිුණු නොවිච්ච අන්තම් පොඩි ආහාරයක් ලැබුණා නම් හොඳටම ඇති. නමුත් දිව්‍ය භෝජනයක් ලැබුණොත් නේද? වතුර බිඳුවක්වත් බොන්න නැතුව අධික පිපාසාවෙන් ඉන්න කෙනෙකුට මහා ගලා හැලෙන සිසිල් දිය දහරක් හම්බුණොත් නේද? ඒ වගේ හිතුවටත් වැඩිය දෙයක් අපිට ලැබිලා තියෙන්නේ මේ ජීවිතේ. අන්න ඒ ලැබිලා තියෙන ධර්මයෙන් ඇතුළ පෝෂණය කරගන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව කරගන්න ඕනේ. අපි ඒක පිරික්ස බලන්න ඕනේ. නැත්නම් හැමදාම අපි අනුන්ගේ දේවල් ගැන හිත හිත, කවුරු කියපු දේවල් ගැන හිත හිත, දරුවන්ගේ දෙයක් ගැන හිත හිත, ස්වාමියාගේ භාර්යාවගේ දෙයක් ගැන හිත හිත, මටමමයි වෙන්නේ කික හිත හිත, මං වගේ නේද කියන්න ඕනේ නැහැ ඉතින් කො කියන්නම්කෝ නේද, මං වගේ කාලකන්ණියෙක් නෑ එහෙම හිතන්නේ නේද, මං තමයි ලෝකේ නවාසනාවන්තම කෙනා. ඕ මම හිත හිත ඉතින් අපරාධය අපිට ළඟා කර ගත හැකි උසස්ම තත්ත්වයක් මේ ක්‍රියාකාරී මනස. අපේ පින්නත් මේ අපි නොදන්නවා වුණාට අපේ මේ ක්‍රියාත්මක වෙන මානසිකාර්යය කියන එක වැඩපිළිවෙලක්. ඒක ලෝකේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් නේද? බොංචි අටයක් හිතවපුවාම බොංචි පැලයක් හැදෙන එක වැඩපිළිවෙලක් නේද? ඒ වැඩපිළිවෙල අපිට අයිතිද? අපි මේ වැඩපිළිවෙල ගැන දන්න හින්දා මොකද කරන්නේ? වැඩිපුර වපුරනවා බොංචි නේද? වී වපුරපුවාම අදාළ දේවල් ටික බාහිර පරිසරය සකස් කරලා වී ටික වපුරපුවාම ගොයම් පැල හැදෙනවා කියන්නේ අපි දන්නවා. ඒක පීදෙනවා කියන්නත් දන්නවා පස්කාලිනවා. ඒකට පෝෂණය කරන්න ඕනේ මොනවද කියලා දන්නවා. අන්න එහෙම දන්න හින්දා ඒ ක්‍රියාකාරීත්වය අපේ වැඩක්ද? ඒ ක්‍රියාකාරීත්වය අපේ වැඩක් නෙවෙයි. නේද? මමද තීරණය කරේ වී වැටුනහම මේ විදිහටයි පැලෙන්න ඕනේ? නෑ නෑ, ඒක අපේ වැඩක් නෙවෙයි. එහෙම එකක් තියෙනවා කියන්නේ අපි දන්නවා. අන්න එහෙම එකක් තියෙනවා කියලා දන්න හින්දා අපි මොකද කරන්නේ? වපුරනවා. වැපුරුවොත් මොකද වෙන්නේ? වැඩියෙන් වැපුරුවොත් වැඩියෙන් අස්සන්න ගන්න පුළුවන්. ඒක අපි දන්නවා. නේද? අන්න ඒ වගේ මේ මානසිකාර්යය තුල තියෙන වැඩපිළිවෙලකුත් තියෙනවා. මේකෙත් යාදි සංවපතේ බීජන්තාදි සංහරතේ පලං. වැඩිපුර වපුරන විදිහට තමයි අස්සන්න කියලා දේශනා කරේ බුදුරජාණන් වහන්සේමයි. ඒ වගේ අපේ සිත්වල කල්යාණ සිතුවිලි වැපුරුනොත්, යහපත් සිතුවිලි වැපුරුනොත් ඒ සිතුවිලි වලට අනුව හොඳ සිතුවිලි වෙනවා. කොයි වෙලාවද එන්නේ? බාහිර සමාජයේ අපි ජීවත් වෙනකොට. ලෝකයේ ඇහැකරනාසය දිව ශරීරයේ මනස භාවිතා කරගෙන ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට, ඇහැට රූප පේනකොට අපි එක්කොටම තියෙන මෙතන ක්‍රියාත්මක භාවයක් තියෙනවා. මම මෙතන ඉස්සරහින් ගෙනල්ලා දූරියන් ගෙඩියක් තිබ්බොත් එහෙනම් කට්ටියක් එකට හරි ගිජුව ඒ දිහා බලනවා, කට්ටියක් අප්‍රසන්න ඒ දිහා බලනවා නේද? ඒ වචනේ කියනකොටත් මම දැක්ක වුණ සමහර මොහොන හිනහ වුණා, සමහර මොහොන ඇඹුල් වුණා නේද? එහෙනම් අර බලන්න, වචනයක් ඇහෙනකොට අපේ හිතවල උපදින හැඟීමක් තියෙනවා.
ආන්නේ හැඟීම කියන එක තමයි හැමදේම කරන්නේ. ඒක මගේ වැඩක්ද? නෑ, ඒක මගේ වැඩක් නෙවෙයි. අන්න එහෙම ක්‍රියාකාරීත්වයක් තියෙන අපේ මනසේ. අන්න ඒ නිවැරදි හැඟීමම උපදින විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ආන් ඒ සඳහා අපි සාකච්ඡා කරගෙන ඉන්න වැඩපිළිවෙල තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. ඒක තා ප්‍රායෝගික මට්ටමකට අරගෙන යන්නයි අපේ කල්පනාව. හැමදාම අපි බොහෝ ශාස්ත්‍රීය කරුණු කතා කර කර ඉන්නවා. නමුත් ඒ කරුණු කතා කරපු පමණින් අපේ හිත තරහ යන එක අඩු වෙන්නේ නැත්නම් නේද? හිතේ පීඩාව නඩු වෙන්නේ නැත්නම් කතා කරලා විතරක් හරියන්නේ නැති බව දැන් අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපි මේක පුරුදු පුහුණු කරන්නේ හිතෙන් නැగిලා එන විදියට සකස් කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලකට යන්න ඕනේ. එහෙනම් මේ දවස්වල අපි මේ ධර්ම දේශනා මාලාවෙන් සාකච්ඡා කර කර හිටියේ සතර කමඨහන පිළිබඳවයි. එතකොට සතර කමඨහනෙන් අපි දෙකක් සාකච්ඡා කරා. යම් ප්‍රමාණයකට මරණ සතිය සහ අසුභානුස්සතිය කියන දෙක සාකච්ඡා කරා. අද ඉඳන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳවයි. ඉතින් අද පටන් මෛත්‍රී භාවනාව පිළිබඳව එහි යම් කිසි කඩයිමකට වර්ධනය කිරීම පිළිබඳවත් මෙහි තියෙන වටිනාකම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා ඉස්සෙල්ලාම. අද දවසේ අපි බලමු මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න. හරි, මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න. මේක එක වචනකින් සම්මා සම්බුදුරජාන් වහන්සේ අර්ථ දක්වනවා. කර්ණිමෙත් සූත්‍රයේ තියෙන්නේ අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවෙකුට තියෙනා වූ යම්කිසි මිත්‍රත්ව හැඟීමක් තියෙනවා නම් අන්න ඒ හැඟීම මුළු ලෝකෙටම සමානව බෙදලා යන්න ඕනේ. ඒ කියන්නේ මුළු ලෝකෙටම ඒ අම්මට තමන්ගේ දරුවා වාගේ. ඒකට මේක එක්තරා කඩයිමක් මෙවැනි තත්වයකට පත් වෙනවා කියලා එක මම යතන්ගේ මෙහෙම අහන්නම්. මම මෙහෙම කිව්වොත් හැම වෙලේම කරුණාවෙන් කතා කරලා ඉන්න කියලා. දවසේ ගෙවන ජීවිතයේ උදේ ඉඳන් හැන්දෑව වෙනකන් කරුණාවන්තවම කතා කර කර හැමෝට එකම ඉන්න ඕනේ කියලා කිව්වොත් ඒක ලේසි වැඩක්ද? ඒක ලේසි වැඩක් නෙවෙයි නේද? දැන් ඔවා කියනකොටම කියන්නේ අනිත් අය කරන වැඩ හැටියට අපි කොහොමද කරුණාවෙන් ඉන්නේ? එහෙනම් ඉතින් මේ ලෝකේ මම හැමදාම මතක් කරන්නේ තරහ යන මනුස්සයා තරම් අසරණ කෙනෙක් තවත් නැහැ කියලා. එහෙම කිව්වම මාත් එක වෙන එකක් නැතිවේ. වැඩිපුර තරහ ඇති වෙන මනුස්සයා තරම් අසරණ කෙනෙක් තවත් නැහැ කියන්නේ එයාට මේ ලෝකේ නිදහසක් නැහැ. අපි හිතමුකෝ එක සුචිලෝම කියලා භූතයෙක් ඉන්නවා, ප්‍රේතයෙක් ඉන්නවා. මේ ප්‍රේතයාට තියෙන ස්වභාවය තමයි එයාගේ ඇඟේ තියෙන මේ රෝඹුවන් එයාගේ ඇඟේම ඇනෙනවා, ඉදිකට වගේ ඒවා. අනේ අපි නේද හිතන්නක පොඩ්ඩක් මොන තරම් දුකක්ද කියලා. ඒක නේද, එයා වැඩිය හෙල්ලුනොත් මොකද වෙන්නේ? එයාගේ ඇඟේ රෝගුවන් ඇනෙනවා. හරි, ඒවා ඉදිකට වගේ පොඩ්ඩක් නැත්තම් ඇනෙනවා. ඉතින් මහා දුකක් වෙනවා. මන්ද මට මෙහෙම හිතුණා, අධිකව තරහ යන පුද්ගලයා ඊටත් වැඩිය දුක් වෙනවා කියලා. නේද, ඒක මට හිතෙච්ච එකක් මම කියන්නේ. හැම වෙලෙම තරහ යන පුද්ගලයාගේ හිතේ හැම වෙලෙම මොන හරි ඇනෙනවා නේද? හරියට එයාගේම රෝඹුවන් එයාගේම ඇඟෙන්ලා වේදනාව විඳිනවා වගේ. මේ මෙහෙම බලාගෙන ඉස්සරහට යනකොට ඕන් කවුරු හරි මොන හරි කරනවා දැක්කම තරහ යනවා. කවුරු හිනහ වුණත් තරහ යනවා නේද? ගෙදර ගියාම කවුරු හරි උණුතර එකක් ගෙනත් දුන්නොත් ඒ තරහ යනවා. ඇල්ලතර එකක් ගෙනහොත් ඒ තරහ යනවා නේද? තිබ්බ බඩුවක් තිබ්බ තැන නැත්තම් ඒ තරහ යනවා. කකුල ගලක වැදුනොත් ඒ තරහ යනවා. ටිකක් වැඩිපුර පෑවුවොත් ඒ තරහ යනවා. වැස්සොත් ඒ තරහ යනවා නේද? කවුරු ඉඳගෙන හිටියොත් යනකොට ඒ තරහ යනවා. හිටගෙන හිටියොත් ඒ තරහ යනවා. නිදාගෙන හිටියොත් ඊටත් වැඩිය තරහ යනවා. ඇවිදගෙන හිටියොත් ඊටත් වැඩිය තරහ යනවා නේද? මොකද්ද මේ කෝලම? තරහ යනකොට සැපද? තරහ යනකොට සැප නෑ. තරහ යනකොට අමාරුද නැද්ද? කන් රත් වෙනවා, දත් පුට් වෙනවා, අත් මිටිමලෝ වෙනවා නේද? හොඳට තේරෙන එක හරි අපහරු අමාරු දෙයක්. ඉතින් කාට වගේද හරියට නිකන් සුචිලෝම කියන ප්‍රේතයාට වගේ නේද? එයාට කායික වේදනාවල්, මෙයාට මානසික. ඉතින් හරි අමාරුයි ජීවිතය ගෙවන්න. මේ ලෝකේ ඉපදිලා හරි අමාරුවෙන් ඉන්නේ නේද? අපි කියන්නේ කතාව කියන්නේ පුපුර ඉන්නේ කියලා. පිපිරෙනවා වගේ ඉන්නේ පොඩ්ඩක් අතන. එතකොට ඔය වෙලාවට ඕක කියනකොටම අපිට හිතෙන්නේම අනේ යහපත් මිනිස්සු ටිකක් හිටියා නම් මගේ වටේ
මට තරහා යන්නේ නැහනේ කියලා. එහෙනම් දැන් මැරෙනකම් මොකද කරන්න වෙන්නේ? තරහෙන්මයි ඉඳ වෙන්නේ. නෑ. තරහා යන එකේ වැරද්ද අනිත් මිනිස්සුන්ගේ. එහෙනම් ගමේ කතාවක් තියෙනවා, හරි ලස්සන කතාවක්. තමන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ පේන්නේ නෑ, අනුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේනවා කියලා. නේද? ඒ වගේ මේ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ, අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ගැන කතා කරනවා කියලා නේද? එතකොට ඒ වගේ මේකේ සම්පූර්ණ වැරද්ද කාටේද? ඔව්, අපේ සිතේයි වැරද්ද තියෙන්නේ. අපිට ධර්මය ලැබිලා තියෙන්නේ තරහා යන්නේ නැති හිතක් සකස් කර ගැනීම සඳහායි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේක කොච්චර එහාට පුහුණු කිරීම කරන්න පුළුවන්ද කියනවා නම්, බාහිර මිනිසෙක් ඇවිල්ලා කිසිම වගවිභාගයක් නැවතුව මගේ මම නොකරපු වැරද්දකට මගේ අතපය කපලා දාන්න හදන නොකරපු වැරද්දකට, එහෙම වෙලාවකවත් තමන්ගේ సంతානේ ඒ පුද්ගලයා ගැන තරහක් ඇති නොවන විදිහට හිත සකස් කරන්න පුළුවන්. එහෙම ස්වභාවයකට හිත සකස් කරන්න පුළුවන්. අන්න ඒ සකස් කිරීමයි එහෙම පුළුවන් එකේ බලන්න මට කාගේ හරි පොඩි දෙයක් දැක්කම මේක කෝප වෙනවා නේද? මේ අර මතක තියාගන්න එකක් කියාගන්න එපා අපි හැමදාම මේක නේද? මං කියන්නේ මේක ප්‍රායෝගික තත්ත්වෙට කියලා. පොඩ්ඩ ඇත්තම් අකමැති දේ සිද්ධ වුණේ නැත්තම් කාගේ හරි ඇඟට අකමැති දේ සිද්ධ වෙනවා නම් කාගේ හරි ඇඟට කඩාගෙන පයින් ගතිය තියෙන්නේ කාටද කියලා බලන්න පොඩ්ඩ. අන්න අපේ ගෙදරක බල්ලෙක් හෝ බැල්ලියක් හදනවා අපි. හරි. එයා අකමැති කෙනෙක් එනවා දැක්කොත් එයා මොකද කරන්නේ? කෙනෙක් හරි වෙනත් බල්ලෙක් හරි අකමැති දෙයක් සිද්ධ වෙනවා දැක්කොත් එයා මොකද කරන්නේ? අපි කෑ ගහනවා, බුරනවා, අහපන්න පයින්නවා. ඊළඟට අපි ගිහිල්ලා කොහේ හරි තැනක මේ වටින කෙනෙක් ඇවිල්ලා වටින පිරිසක් ඇවිල්ලා මෙතන කියලා හිතන්නකෝ. මෙතෙන්ට මේ අය හඳුනන සුනක පෝතකෙක් එනවා. දැන් ආයේ මේ ධර්ම දේශනාවක් කියලාවක් මොකක්වත් නැහැ, ළඟට ඇවිල්ලා වලි ගෙවන්නලා කෑ ගහලා එහෙම කරනවද නැත්ද? එහෙනම් තමන්ට කැමති දේම තමන්ම කරන්න හදන, කැමති දේම කරන්න හදන බලහත්කාරයේ වෙන එතන ගැන හිතන්නේ නැතුව, සහ අකමැති දේ වෙනකොට කඩාගෙන පයින් ගතිය තියෙන්නේ කාටද? බල්ලන්ට විතරක් නෙවෙයි නේද? කාටද? බල්ලන්ට සහ බැල්ලියන්ට. එහෙමයි, බල්ලන්ට සහ බැල්ලියන්ට කියලා මතක තියාගන්න. ඒ කියන්නේ තිරිසන් සත්තුන්ට නේද? වග විභාගයක් නැතුව තමන් කැමති දේ හෝ අකමැති දේ නේද ඉතාම දැඩිව කරන්න, අනිත් අයට හානි කරගෙන හරි කඩාගෙන පැනලා වගේ කරන්න හදන්නේ කවුද? තිරිසංගත සත්තු. මනුස්ස ජීවිතයක ඉපදිච්ච අපි, මනුස්ස ජීවිතයක ඉපදිච්ච අපි තිරිසංගත සිතුවිලි වලට සමාන්තර වෙන වෙලාවකට එවැනි සිතුවිලි අපි වර්ධනය කරගත්තොත් චුතිසිතේදී එවැනි සිතුවිලි ආවොත් එහෙම මොනවද? ඊළඟ භවය බොහොම නරක තත්ත්වයකට පත් වෙන්න පවා ඉඩ කඩක් තියෙනවා. ඒකට තරහා කියන එක ඔය වගේ විසම සිතුවිලි අපි බැහැර කරගන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ. ඒකින්ද දැන් පරීක්ෂණයට කාලයයි. හරි. පළවෙනියෙන්ම මෛත්‍රිය වඩන්න බලාපොරොත්තු වෙන අය මොකද කරන්න ඕන? මගේ தত্ত্বය මොකද්ද කියලා බලන්න ඕන. මම කොච්චර තිරිසංගත සිතුවිලි වලට සමාන සිතුවිලි වලින් ජීවත් වෙනවද? ඉතින් නිින්දා කරගන්න. මම මේ මටත් එක කියන්නේ. හරි. ඊළඟට මම කොච්චර සුචිලෝම ප්‍රේතයා වගේ නේද ඇනි ඉන්නවාද? එහෙනම් මේක රෝගී තත්ත්වයක් කියලා ඵලෙනින්ම තේරගන්න ඕනේ. මේක රෝගී තත්ත්වයක්. ඒක බුදුජානක වාසේ දේශනා කරේ රෝගී තත්ත්වයක් කියලා. නකුල පිතු උපාසකයන් කිව්වේ කොහොමද? කය රෝගීව තිබුණාට සිත නිරෝගීව තියාගන්න. සිත නිරෝගීව තියාගන්න කියලා. ඉතින් එහෙනම් අපි මේ මෙවැනි රෝගී තත්ත්වයක් කියලා දැනගත්තට පස්සේ මොකද කරන්නේ? රෝගියෙක් දැනගත්තාම රෝගී තත්ත්වයක් කියලා මොකද කරන්නේ? ඉතලාම ගොඩ බෙහෙතක් කරගන්නවා, දන්න බෙහෙත් ටික කරගන්නවා. හරිය නැත්තම් වෛද්‍යවරයෙක්. ඇයි දන්නේ වෛද්‍යවරයෙක් ළඟට යන්නේ? ප්‍රතිකාර අහගන්න නේද? එහෙනම් තමන්ගේ ඇතුළාන්තයෙන් තරහ මතුවෙනවා කියලා දැනනකොට රෝගී තත්ත්වයක් කියලා දැනගත්තාම මොකද කරන්න ඕන? දන්න කුසලයක් දැනට දන්න විදිහට ඒක පාලනය කරගන්න ඕන. පාලනය කරගන්න බෑ කියලා තේරුමු.
තනියම විසඳුම් හොය හොය ඉන්න එපා. ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණේ දුක් විඳ විඳ ඉන්න නෙවෙයි, ඇනි ඇනි ඉන්න නෙවෙයි. නේද? එහෙනම් මොකද කරන්න ඕන? ඉක්මනින් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන, ධර්මයේ ගවේෂණය කරන්න ඕනේ, මේ ප්‍රශ්නේ කතා කරන්න ඕනේ, මේකෙන් මං ගැලවෙන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ. පළවෙනිම එක ඒක. හරි. පළවෙනිම එක ඒකයි. ඊළඟට මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලාගමු. ඒක කොච්චර ප්‍රායෝගික තලයකට එන්න ඕනද කියලා ඒක කරන්න බැරුව නෙවෙයි. හැම වෙලේම මෙන්න මෙහෙම හිතන්න. අපි මේ ලෝකයේ ඉන්න මිනිස්සු කොටස් හතරකට බෙදාගෙන. හරි. කට්ටියක් අපේ වෛරී කට්ටියක් ඉන්නවා. පරම්පරාවෙන්ම මම නේද පරම්පරා වෛරී කියලා කට්ටියක් ඉන්නවනේ. එතකොට අපේ සීයා ආච්චිගේ නම් කාලෙකින් නම් වෛරයෙන් පස් වෙන කට්ටියක් ඉන්නවා. එතකොට එහෙනම් ලෝකයේ ඉන්න මිනිසුන්ගෙන් සමහර කට්ටිය අපේ වෛරී මිනිස්සු. තවත් කට්ටියක් ඉන්නවා අහිතවත් මිනිස්සු. වෛරී නෑ හැබැයි හිතවත් නෑ. හරිද? තවත් කට්ටියක් ඉන්නවා තමන්ගේ දරුවෝ ඥාතීන් අතර තවත් කට්ටියක් කියන හිතවත් කට්ටිය. අනිත් කට්ටිය ඔය එකකටවත් අයිති වෙන්නේ නැති නැදිහා. මේ වෛරී කී දෙනෙක් විතර ඉන්නවද දන්නේ? අපි නිකමට තුන් පහයි කියලා. සමහර අය නෑ එකෙක්වත් නෑ. අහිතවත් 20යි කිව්වොත් 25යි. හිතවත් 100යි කිව්වොත් 125යි. ඉතින් ටික ඔක්කොම මේ ලෝකෙ ඉන්න මැදිහත් අය. ඔන්න 125 තමයි අපිට මේ ප්‍රශ්නේ. නේද? ඉතින් ඒකින්ද ඔය වගේ පොඩි ලෝකෙක අපි හිර වෙලා කල්පනා කරගෙන ඉන්නේ ඔයන් ඔය පොඩි පිරිසක් ගැන. මෛත්‍රිය වඩන්නෙකුට කෙටි කාලයකින්ම ඔය ඔක්කොමලව එක ගොඩකට වැටෙන්න ඕනේ. හරි. එක ගොඩකට වැටෙන්න ඕනේ කියන්නේ ඒ ඔක්කොම ගැන එකම හැඟීම. අද බලන්න පොඩ්ඩක්. තමන් කැමති දේශපාලන පක්ෂයක, ඒ කියන්නේ හිතවත් දේශපාලන පක්ෂයක යම් කිසි පිරිසක් නරක වැඩක් කරනවා නම් ඒක හොඳ විදිහට පේනවා. තමන් අකමැති දේශපාලන පක්ෂයක කට්ටියක් හොඳ වැඩක් කරනවා නම් ඒක නරක විදිහට පේනවා. මේ ඔක්කොම අනිත් පැත්ත ඇරිලා නේද? එතකොට මේ හිතවත්කම් අහිතවත්කම් මැදිහත්කම් වෛරීකම් හින්දා අපේ මොකද වෙන්නේ නේද? අපේ සිතුවිලි ගැති වෙනවා. හරි. එක එක පැත්තට ඇදිලා යනවා. අන්න එහෙම ස්වභාවයක් නැතුව ලෝකයේ තියෙන හොඳ විදිහටත් නරක විදිහටත් හරියට දකිනවා නම් යම් කිසි කෙනෙක් ඒ මෛත්‍රී සහගත පුද්ගලයෙක්මයි. හැමෝටම මෛත්‍රිය හොඳට වඩන කෙනාගේ හිතවත්කම් අහිතවත්කම් මැදිහත්කම් වෛරීකම් කියලා කියන ඒවා සීමාවල්නේ. එක එක පුද්ගලයා දකිනකොට මෙයා මගේ වෛර ගොඩේ, එයා ඒ සීමාවෙන් එහා, මෙයා හිතවත් ගොඩේ, මෙයා අහිතවත් ගොඩේ. ඒ හිතවත් අයට පක්ෂව අපි හැම වෙලෙම වැඩ කරනවා, අහිතවත් අයට විපක්ෂව වැඩ කරනවා. ඉතින් හරි කරදරේ. අන්න ඒ සීමාවල් කැඩෙන්න ඕනේ. ඒකට කියනවා සීමා ඛණ්ඩනය, සීමා සම්බේද කියලා. මෛත්‍රිය වපුරන කෙනෙකුට අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් වගේ කියලා, එකම දරුවා වගේ කියලා මුළු ලෝකය ගැනම අදහස තියෙනවා නම් එහෙමනම් ඒ සීමාවල් කැඩෙන්න ඕනද නැද්ද? අනු බලන්න මම මේකට කියන උදාහරණයක් මම නිකන් කියන්නම්. හැමදාම කියනවා, නමුත් ආය ආය මේව අහගන්න ඕනෑ වෙනවා. ඒ අපිට මේ පරීක්ෂණය කරගන්න ඕනේ. ඒකින්ද දැන් මම ඔන්න කියනවා, කාගේ හරි දුරකථනයක් මේ වෙලාවේ නාද වුණොත් මේ ඉස්සරහට ගෙනලා නින්දා කරනවා කියලා. ඉස්සරහට ගෙනලා නින්දා කරනවා කියලා කියනවා. හරි, දැන් ඔබ ඔකටම කියලා තියෙන කියලා හිතන්නකෝ. එහෙම කිව්වහම ඔන්න මොකද කරන්නේ? අම්මෙකු දුවෙකු ඉන්නවා මෙතන. අම්මා එහා කොනේ ඉන්න, දුව මෙහා කොනේ ඉන්න කියලා හිතන්නකෝ. අම්මට හෙන දුවගේ දුරකථනය වදිනවා. අම්මට මොන වගේ හැඟීමක් දෙන්නේ නේද? අම්මට එන හැඟීම තමයි, අයියෝ මේ ළමයාට මේක ඕෆ් කරගන්න බැරුණා නේ, දැන් ඉතින් නේද නින්දා කරයිද දන්නේ, පීඩාවට පත් වෙන අනේ ඔක ඉක්මනට නේද ඔක්කොම ඇහෙන්න ඉස්සෙල්ලා, හාමුදුරන්ට ඇහෙන්න ඉස්සෙල්ලා අනේ ඔක ඉක්මනට ඕෆ් කරගන්න පුළුවන් වුණොත් හොඳයි, කරදරයක් නොවුණොත් නින්දා නොවුණොත් හොඳයි කියලා හිතනවද නැද්ද? හා, වෙන කාගේ හරි දුරකථනයක් වදිනවා. මොකද හිතෙන්නේ? මෙච්චර කියලාත් හාමුදුරුවෝ කියලාත් නේද මේක බැරිුණා ඕෆ් කරගන්න, ඈ හොඳ වැඩි ඕකමයි වෙන්න ඕනේ, අන්නේ හිතෙනවා. දෙවෙනි අවස්ථාවේ පළවෙනි අවස්ථාව වගේම හිතෙන අය නෑ කියලාද කියන්නේ?
මේ ලෝකේ ඉන්නවා. හරිද? අන්න එහෙම තමන්ගේ වෙනස හදාරන්න ඕනේ. හරිද? සියලු කෙනා කෙරෙහි මෛත්‍රිය කියන්නේ අපි හරි සෞම්‍ය ජීවිතයක් ඒක. හරි නැත්තම් ලෝකෙත් එක්ක හැම වෙලෙම හැප්පෙනකොට හරි අමාරුයි. හැමෝගෙනම මෛත්‍රිය තියෙනකොට අතුලාන්ත මහා ප්‍රීතියක් උපදිනවා. ඒ විදිහට පුරුදු කරනකොට ටික දවසකින්ම ඒක හරිම වටිනවා. හරිද? ඒක හරි වටිනවා. ජීවිතේ හරි සැහැල්ලුවෙන්ම හිතා සැහැල්ලුවෙන්ම ගෙවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ මෛත්‍රිය හැඟීම කියන එක ඒක ඇත්තටම මෛත්‍රී හැඟීම චේතනාව. හරිද? ඕනම තත්වයක් යටතේ ඕනම කෙනෙක් ගැන සුවදායකව ඉන්න පුරුදු පුහුණු කිරීම. එතකොට අපිට ඉන්නව අපේ නේද ගෙදර ජීවිතය ගෙවනකොට එක එක අය. ලේලිවරු ඉන්නවා, දුවවරු ඉන්නවා, අම්මාවරු ඉන්නවා, නැන්දාමාවරු ඉන්නවා. නේද? අන්න පරීක්ෂා කරගන්න හොඳම මිම්මක් තමයි ඔය. ලේලිටත් දුවටත් මම එකම හැඟීමෙන් වාසය කරනවාද? මේක කිව්වම ඔන්න ඔය පැත්තෙන් එනවා අනිත් පැත්තට සිතුවිලි නේද? එහෙම කොහොමද එහෙම එක හැඟීමෙන් හිටියොත් නේද? එහෙම හිටියොත් ඉතින් හාමුදුරුවනම් කියයි නේද? එහෙම හිටියොත් වැඩේ තමයි. හොඳට තියේ කීකේ ඔන්න ඔය වගේ සිතුවිලි එනවා අපේ පැත්තේ. ඕවම තමයි සංසාරය යන්න හේතු වෙන සිතුවිලි. වැරදි කරන මිනිස්සු හමුවේ කිසිම සැලවීමක් නැතුව ඉන්න පුරුදු පුහුණු කරන්න නේද? මොකද හිතන්න මුළු ලෝකෙම අනිත්‍යයත් එක්ක හැප්පෙනවා. මං හැප්පෙන්නේ නැතුව ඉන්නවා. ඒක තමයි උතුම්ම දේ. තමන්ට නපුරු වචන කියන වෙලාව වෙනකොට කවුරු හරි කෙනෙක් අනිත් පැත්තෙන් තමන් වචනයක්වත් නොකිය ඇතුළාන්තයේ රිදවා ගන්න නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යුද්ධයක් දිනුවා හා සමානයි කියලා. එහෙනම් මේක ලේසි වැඩක්? ලේසි වැඩක් නෙවෙයි. එහෙනම් මේක පුරුදු පුහුණු කරන්න ඕනේ. හරිද? තරහ කියන එක මාත්‍රයක්වත් එන්නේ නැති ඕනම තත්වයක් යටතේ මේ අනිත් අය මොන දේ කරත් තමන් නිශ්චලව කටයුතු කරන්න පුරුදු කරන්න ඕනේ. හරි, ඒක පුරුදු කරන්න පුළුවන් හින්දා කියන්නේ. එදාට තමයි තමන් සැනසීමෙන් ඉන්නේ. නැත්තම් හැමදාම ඉඳ වෙන්නේ මම නිකමට මෙහෙම අහන්න. වැඩියෙන්ම තරහ යන්නේ අනුන්ගේ වැරදි වලටද නැද්ද? අනුන්ගේ වැරදි වලටද නැද්ද? එහෙනම් වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ? විඳවන්නේ කවුරක්වත් අපරාධේ නේද? ඒකින්ද මෙන්න මේ தத்துவයන් තේරුම් අරගෙන අපේ හිත තුලින් අනේ කිසිම විදිහකින් මම කිසිම කෙනෙක් රිද්දවන්නේ නැහැ. මට මොන තරම් විදවීම් කරත් මම රිද්දවන්නේ නැහැ. හරිද කියලා හික්මෙන්න ඕනේ. ඒ විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ගලා හැරෙන දියපාරක් වගේ වෙන්න ඕනේ තමයි. කලබර රුකක් වගේ වෙන්න ඕනේ. ඇයි ඒවට ගල් ගහනවා සමහර කට්ටිය නේද? ගල් ගහනවා සමහර කට්ටිය නේද? සමහර කට්ටිය අපිරිසිදු කරනවා. ඒ වුණාට ඒ ගහට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගහට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද තමන්ගේ පැත්තෙන් ඔව් මම මෙහෙම අහන්නම්කො. බුදුරජාණන් වහන්සේ කොතන හරි දේශනා කළා තියෙනවද? තමන් එක්ක හොඳට ඉන්න හොඳ අයට මෛත්‍රී කරන්ඩ, නරකට ඉන්න නරක වචන කියන නරක වැඩ කරන අය ගැන මෛත්‍රී කරන්න එපා කියලා එහෙම තියෙනවද? ආ එහෙනම් අපි ඔක්කොටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේක ලේසි පාස් වැඩක් නෙවෙයි. ඒකින්ද ඒ මෛත්‍රිය කියන එක ඇතුළෙන්ම නැගෙන ලෝකයේ කෙරෙහිම තමන්ගේ චිත්තසංතානයේ ඇතුළාන්තයේ නැගෙන අති ප්‍රබල මානසික ස්වභාවයක් තමයි මෛත්‍රිය කියන්නේ. එතන හිතවත්කම්, අහිතවත්කම්, වෛරීකම්, මැදිහත්කම් කියන සීමා මායින් මොකුත් නැතුව මුළු ලෝකෙම තමන්ගේ දරුවෝ වගේ දැනෙන ගතියක්. ලෝකෙ හැමෝටම මගේ දරුවාට එහෙමනම් අනිත් අයටත් එහෙමමයි, මගේ අම්මාට එහෙමනම් අනිත් අයටත් එහෙමමයි. අන්න එහෙම තමන්ට අනුගත කරගනිමින් මට එහෙමනම් අනිත් අයටත් මට දෙන්නේ යම්සේද අනිත් අයටත් එහෙමමයි. අන්න ඒ විදිහට ඇතුළෙන්ම එන හැඟීමක් ඔන්න ඕක තමයි වර්ධනය කරගන්න ඕනේ. හොඳයි. මෙවැනි උතුම් හැඟීමක් වර්ධනය කරගන්න අපිට නිකන් නම් බෑ. අපේ අය හිතනවා නිකන් ඉන්න ගමන් මම වෛර නැත් එක්ක වෙනවා, නැත්නම් මම මේ නැත්නම් සියල් සත්වයන් දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා කිව්වහම ඔක්කොම හරි කියලා. ඒ වගේම තමයි මේකේ අපි දන්නවා මෛත්‍රී භාවනාව කරද්දී මම
මම කියලා කතා කරනවා නේද මම වෛර නැත් එක්ක මම ආතරහ නැත් එක්ක මම නැත්නම් මම නිරෝගී වෙන්න ආසුපත් වෙන්න ආන් ඒ වෙලාවට සමහර අය කියනවා මේ මම කියලා කතා කරා මම කියලා කතා කරා ඒක හින්දා මේ මෛත්‍රී භාවනාව හරියන්නේ නැහැ ඇතුළ ඇතුලේ හොඳට මමත්වේ තියාගෙන මේ මම කියලා කතා කරන්න එපා කියනවා හරිද ඉතින් ඒ වගේ අපි වරද්ද ගන්නවා මේ වචන මෛත්‍රී භාවනාව වර්ධනය වෙනකොට හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියන ඒවා කැඩෙන විදිහ අපි සාකච්ඡා කරන ඉස්සරහදී හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියන ඒවා අපේ හිතෙන් කැඩිලා යනකොට අහකට ඔක්කොම එක ගානට වැටෙනකොට මමත්වය කියන එක අඩු වෙනවද වැඩි වෙනවද මමත්වය අඩු වෙනවා නේද මමත්වය අඩු වෙනවා තර මමත්වය අඩු කර ගැනීම සඳහා කරන යම් කිසි උපක්‍රමයක් කරගෙන යන අතර වාරයේදී මම කියලා කතා කරා කියලා කෙනා මාත්‍රි භාවනා කරන්න එපා මමත්වය වැඩිනවා කියලා. ඉතින් අපේ ඇත්ත එකපාරටම කල්පනා කරන මේ සම්ප්‍රදායික භාවනා මේවා දැන් හරියන්නේ නැහැ මේවා නවීන ක්‍රමේ වෙන්න ඕනේ අරහි මේ කියලා. නෑ ඒකින්ද මෛත්‍රී භාවනාවත් අපි සාකච්ඡා කරමු. වෙනදා වගේම කරගෙන යන වැඩපිළිවෙල අපිට තේරෙන්න ඕනේ මේක කරොත් මේක කරනවා කියලා මේක කරොත් මේක වෙනවා කියලා තේරෙන්න ඕනේ හොඳයි මම දැන් කාරණා ටිකක් කියාගෙන යන්නම් එතකොට අපි ඒත් එක්කම යම් මෙනෙහි කිරීමක් කරන්ඩ ඔහොමම මේ කියන දේවල් එතකොට අපිට පුළුවන් අපිට වෙන්නේ මොකද්ද කියලා තේරෙයි හරි මම දන්න කෙනෙක් හිටියා එයාගේ පවුලේ නැත්නම් එයා ගත්තොත් කෙනෙක් හිටියා එයා ගත්තොත් එයා තරහා හින්දා විශාල වශයෙන් ප්‍රශ්නයක් ඇති කරගෙන හැම වෙලේම වේදනාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් අපි හිතමුකෝ තමන් ගැන පොඩ්ඩක්. අපි ගැන පොඩ්ඩක් හිතන්නකෝ. මේ ඇත්තන්ට තරහා හින්දා ඇතිවෙච්ච පාඩු වෙලා තියෙන ඒවා නැද්ද? නොකිය යුතු දේවල් කියලා තියෙනවා. නොකළ යුතු දේවල් කරලා තියෙනවා. නේද? හොඳයි. තරහ කියන එක ඇති වෙන ස්වභාවය මේ අයගේ සිත්වල තියෙනවද නැද්ද තියෙනවා හොඳයි මේ ළඟදී අපිට ආරංචි වෙනවා එක දරුවෙක් තමන්ගේ අම්මාවයි තාත්තාවයි දෙන්නම ඝාතනය කරා කියලා මේ ඝාතනයේ පිටිපස්සේ තියෙන්නේ ඒ ඝාතනය කරපු පොරවද තියෙන්නේ පිහියද තියෙන්නේ නැහැ මොකක්ද තියෙන්නේ සිතේ ඇතිවෙච්ච තරහ නේද මේකට හේතු වෙන්නේ ඉදමක ප්‍රශ්නයක්. එතකොට මේක මෙයා ඕන තරම් ඉල්ලන්න ඇති ඉතින් අපි දන්නේ නැහැනේ නේද? ඕන තරම් ඉල්ලන්න ඇති වෙන කෙනෙකුට දෙනවා කියන්නේ ඇති මොනවා මොනවා හරි කියලා මෙයාට අන්තිමට මොකද වෙන්නේ? මේ ළමයා කවදාකවත් තමගේ දෙමව්පියන්ට ආදරය කරපු නැති ළමයෙක්ද? පොඩ්ඩක්වත් සලකලා නැතුව ඇද්ද? සලකන්න ඇති ඕන තරම්. නේද? අනිත් අයගෙන් ආරක්ෂා කරගන්නත් නැතුව ඇද්ද? කවුරු හරි බයිනකොට මෙයාට අම්මා තාත්තා ගැන අම්මට තාත්තට බැන්නොත් එහෙම මෙයාට තරහ යන්න නැතුව ඇද්ද තරහ යන්න ඇති ආරක්ෂා කරගන්න ඇති පෝෂණය කරන්නත් ඇති නේද ලෙඩට දුකට බලන්නත් ඇති නේද නැත්නම් අවුරුදු 70 ගණනක් වෙනකන් මේ අම්මලාට ඉඳ හම්බෙන්නේ නැහැ එහෙම ජීවත් වෙච්ච කෙනෙකුට යම්කිසි කාරණාවක් හින්දා ඇතුළාන්ත තරහ කියන එක වර්ධනය වෙලා ගියොත් ඒක නිමේෂයක ඔය වගේ දෙයක් සිද්ධ වෙනවා කියන එක මහ ලොකු දෙයක්ද නේද අපි බලන්නෙම අර අන්තිම සිද්ධිය දිහා ඒ අන්තිම සිද්ධිය සිද්ධ වෙන්න ගොඩ ගැහි ගැහි කුණු ගොඩකට කුණු එකතු වෙන එක ස්වභාවයක් නේද තුවාලයකට සරව එකතු වෙන්න ගත්තොත් නේද තුවාලේ සිද්ධ කරන කෙනා සරව ටික අයිම්ම කරලා නේද අපිට රිදෙන්නම සරව ටික ඔක්කොම අයින් කරලා තමයි බෙහෙත් දාන්නේ. ඇයි චුට්ටක් හරි ඉතුරු වුණොත් එතන ආයකතු වෙනවා. තරහ කියන්නේ අන්න ඒ වගේ එකක්. හරි? එතකොට දැන් අද වෙනකොට මේ පුද්ගලයාගේ මානසිකත්වය කොහොමද? අම්මා ආදරයෙන් කතා කරපු ඒවා මතක් වෙන්නේ නැතුවද? මතක් වෙන්නේ නැති වුණ තරම් නේද? අම්මා සලකපු ඒවා මතක් වෙන්නේ නැතුවද? නේද? අම්මා නිදාගන්න ගියාම ඇවිල්ලා සීට් එක පොරොප්පු ඒවා මතක් වෙන්නේ නැතුවද? නේද? ඒ ඔක්කොම මතක් වෙනකොට මෙයාගේ තත්ත්වය කොහමද? මරණින් මත්තේ මෙයාට සිද්ධ වෙන දේ මොකද්ද? එහෙනම් ඇත්තටම කියනවා නම් යම් කිසි හැඟීමක් ඉතා ප්‍රබලව නැగిලා ප්‍රබල වුණොත් ඒ මොහොතේ අපිම කල්පනා කරන්න බලන්න.
දැන් මේ වෙලාවේ තුට්ටක් බලන්න. අර ගිනි ගහන්න වගේ තරහ ගිය වෙලාවක මතක් කරගන්න ඔක ආතේ කර නිකන් පොලා පැන පැන වගේ රණ්ඩු වෙච්ච වෙලාව. නේද අර සර්පය නේද දඬු ගහගෙන ඉන්න සර්පය පයින්නේ. මේ කොහෙ පයින්නද කියලා සර්පයවත් දන්නේ නැහැ තරහ ගියා. නේද? ඒ වගේ නිකන් එහා පැත්තෙන් වචනයක් දෙනකොට මේ පැත්තෙනුත් වචනයක් කිය කිය ආයේ පැත්තෙනුත් වචනයක් කිය කිය ආයේ මේ පැත්තෙනුත් වචනයක් කිය කිය නට නට මේ තරහ ගිය වෙලාවක මතක් කරගන්න ඕක. ඒ වෙලාව මතකද ඒ වගේ වෙලාවක් මතකද? හුත්තට තරහ ගිය වෙලාවක්. අද අන්නේ වෙලාවක හැසිරිච්ච විදිය පොඩ්ඩක් මතක් කරගන්න. නේද අතුල ගිනි ගන්නවා වගේ ආය නෙවෙයි නේද? ඈ ඒ වෙලාවට නේද දන්නවනේ ඉතින් මම කියන්නුනේ. අන්න ඒක තව එහාට තව එහාට ඒ වගේ වෙලාවක තව එහාට තව එහාට තව එහාට ප්‍රබලලා 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 ගියා නම් ළඟ තියෙන පොල්ලක් අරන් දෙනවා කියන එක පාරක් දෙනවා කියන එක හැටියක්ද? ඔන්න මම කියන්න හදන්නේ අපි හිතන්න ඕන පැත්ත. අර දරුවා ආනන්තරී පාප කර්මයක් කරගත්තා. ආයේ එයාට ස්ථීර වශයෙන්ම ඊළඟ භවයේ සුවපත් භාවය කියන එක නැහැ. නේද? මහා ගිනිගොඩක උත්පත්ති ලබන්නේ අම්මා තාත්තා ඝාතනය කළා. මගේ සසර ජීවිතයේ හෝ එවැනි තත්වයකට මාවපත් වෙන්න පුළුවන් ඉඩ කඩක් තියනවද නැද්ද? ඇයි තරහ කියන එක මගේ ළඟ තරහ හැදෙන ස්වභාවයේ හිතක් මට තියෙන හින්දා. හරි. තරහ කියන එක හැදෙන ස්වභාවයේ හිතක් මට තියෙන මට තරහ යනවා. හදිස්සියම මුළු පරිසරයේම අනිත් පැත්ත හැරිලා ওই විදිහට මගේ අවට පරිසරයේම අනිත් පැත්ත හැරිලා මට තරහ යන විදිහටම ඔක්කොම සකස් වුණොත් මම මොනව කරයිද කියලා කියන්න බෑ. නේද? එහෙනම් මම විස බීජයක් තියාගෙන ඉන්න නේද රෝගකාරක විස බීජයක් තියාගෙන ඉන්න කෙනෙක් වගේද නැද්ද? කොයි වෙලාවරි මේකට පෝෂණය ලැබුණොත් මහා රෝගයක් හට ගන්නවා. එහෙනම් මම මේ ඉන්න ඉඳිල්ල මහා භයානක ඉඳිල්ල. මහා භයානක ඉඳිල්ල. ඇයි තරහ කියන එක මේ හිතේ ඇති වෙන්නේ නැති විදිහට පාලනය කරලා නැති කරගන්න තුරු ඔය අවදානම තියනවද නැද්ද? අපි හරි අවදානම් ජීවිතයක් අරගෙන යන්නේ. තව එක දරුවෙක් තමගේ තාත්තව ඝාතනය කරේ අම්මව පෙරලගෙන අම්මට ගහනකොට. හැමදාම ගෙදර පෝෂණය කරේ අම්මා. එතකොට මෙයා බීගෙන ඇවිල්ලා හැම වෙලේම අම්මට තලනවා. එක දවසක් ඉවසගෙන හිටියා 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 බැරිම තැන ළඟ තිබ්බ උදුරු පොල්ලක් අරගෙන ගහනකොට ඔළුවටයි වැදුනේ රාත්තාව මැරුණා හවස මේ ළමයා කොච්චර පැන්නා. හරිද? එතකොට අපේ සංසාර ජීවිතේ අපිට ඒ වගේ සිද්ධියකට මුණ පාන්නුනොත් කියලා පොඩ්ඩක් හිතන්න. අපිත් ওই ටික කරන එකක් නැද්ද? ওই ටික කෙරෙනවා පින්නත් නේ. එතකොට ඒකයි මං කියේ තරහ ගිය කෙනා තරහෙන් පීඩාවටපත් වෙලා යම්කිසි වැරද්දක් වෙච්ච කෙනා තරම් අසරණ කෙනෙක් තවත් නැහැ කියලා. එහෙනම් එවැනි தத்துவයකට මාවපත් වෙන්නේ මගේ මේ තරහ කියන එක තියෙන හින්දායි. එහෙනම් මං හිතන්න ඕනේ මටත් එවැනි දෙයක් වෙන්න පුළුවන්. අපි දවල් මොකද මේ දවස්වල හරියට වෛරස් වුණා තියෙනවා. කොහේ හරි තැනක වෛරස් වුණා තියෙන කෙනෙක් ළඟට අපි යනකොට කොහොමද යන්නේ? පරිස්සමෙන් යන්නේ ඇයි? මටත් හැදෙන්න දන්නේ නැහැ. මටත් හැදෙන්න දන්නේ නැහැ කියන හැඟීමයි. ආන් ඒ වගේ තරහින් දා මහා හානි කරගත්ත අය ගැන ඇහෙනකොට ආරංචි වෙනකොට අපිට මොකක්ද දැනෙන්න ඕන? මටත් මේ රෝග බීජ තියෙනවා. මටත් ඕක වෙයිද දන්නේ නැහැ. ඔය ටික මට මේ ජීවිතේ කෙසේ වෙතත් සසර ජීවිතේ හරි ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙනම් මේ තරහ කියන එක මුලිනුපුටා දාන්න ඕනේ. ආන් එතකොට තමයි කැමැත්ත උපදින්නේ මෛත්‍රිය වඩන්න ඕනේ. හරි. තරහෙන් වෙච්ච ආදීනව මෙනෙහි කිරීම කරන්න ඕනේ. මම මේ අතංගෙන් නිකන් අහන්න. ඊයේ දවසේ තමන්ගේ සිත කීසරයක් පෙළඹුණාද මෛත්‍රිය වඩන්න ඕනේ කියලා. මං ඉක්මනට මෛත්‍රිය වඩන්න ඕනේ, ඉක්මනට මෛත්‍රිය වඩන්න ඕනේ, ඉක්මනට මෛත්‍රිය වඩන්න ඕනේ කියලා කීසරයක් තමන්ගේ හිත තමන්ට පණිවිඩය දුන්නාද? එහෙනම් ඊයේ දවසේ එකපාරයි කියලා කියන්න පුළුවන්කම තියෙනෙත් එක්කෙනෙකුටයි වොන්න. නේද? අපි අවංකවම ඇතුලෙන් අහලා බලුවොත්. නේද? හුඟක් වෙලාවට එහෙම නෑ. ගිය සතියෙම මෛත්‍රිය නැතුව නිවන් දකින්න පුළුවන් දන්නේ නැහැ. මෛත්‍රිය නැතුව නිවන් දකින්න බෑ. ඇයි? නේද? ඒක මූල ධර්මානුකූලවම කියන්නත් පුළුවන්. ඇයි? මාර්ග අංග ටික හැදෙන්න නම් තමන්ගේ හිතෙන් උපදින්න නම් මාර්ග අංග ටික අව්‍යාපාද සංකල්පන උපදින්න ඕනේ. සම්මා සංකප්ප කියන මාර්ගංගේ යටතේ. අව්‍යාපාද සංකල්ප කියන්නේ මොකද්ද? මෛත්‍රියයි. නේද? ඒතර මෛත්‍රිය වැඩ නැතුව නිවන් දකින්නත් බෑ. ඒකක් ඒක.
මෛත්‍රිය වඩන්නේ නැතුව නිවන් දැකීම කියන එක අභව්‍ය කාරණාවක් සිද්ධ වෙන්නේ නැති එක. එතකොට මෛත්‍රිය වඩන්න මගේ හිතේ පෙළඹිල්ලක් නැත්තම් මම මෛත්‍රිය වඩයිද? නෑ. එහෙනම් ඉතලාම හිත සකස් කරන්න ඕනේ, මෛත්‍රිය වර්ධනය කරන්න ඕනේ, කරන්න ඕනේ දැන් අපේ හිත අපිට තල්ලුවක් දාන්න ඕනේ. ආන්ගේ තල්ලුව හදා ගන්න ඕනේ. හරිද? කැමැත්ත හදා ගන්න ඕනේ. කැමැති කියන්නේ ඡන්දය, නිවන් දකින්න තියෙන ඡන්දය. අන්න ඒ නිවන් දකින්න අවශ්‍ය කරන කැමැත්ත සකස් කර ගන්න උපක්‍රම තියෙනවා. ඕනම දෙයක් ගැන කැමැත්ත ඇති වෙන්නේ ඒක නොකරුවොත් අපිට සිද්ධ වෙන්න තියෙන හානිය මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. කළොත් ඇති වෙන ආනිසංශ මෙනෙහි කරන්න ඕනේ. හරිද? කරපුවාම ලැබෙන ලාභයනුත් නොකරපුවාම ලැබෙන පාඩුත් මෙනෙහි කරනකොට අපේ හිතේ කැමැත්ත උපදිනවා. දැන් අර දරුවට අර වෙච්ච හදිය කියනකොට නේද? අපි දන්නවා හොඳටම. අපි මේ සිද්ධ වෙච්ච සිද්ධියක් මම කියන්නම්. එක දවසක් යම් කිසි කාලයකදී පාරක යද්දී මම දැක්කා එක තරුණ දරුවෙක් ඝාතනය කරලා පාරක දාලා ටයර් එකක් දාලා පුච්චලා තියෙනවා. බලනකොට හරියට නිකන් විතර කහමදේ වගේ බඩ හරියටම පිච්චෙනවා. මාත් ඉතින් ගිහලා හොඳට බැලුවා. එතකොට ගිහිව ඉන්න කාලේ බලනකොට යටිපතුල් වල පරාලයන් තියෙනවා. හරිද? මං අහනවා මේ අත්තංගෙන් මේ පරාල ඇණය විඳ මේ දරුවා කොච්චර දුකක් විඳින්ද ඇද්ද? ඔය පරාල ඇණේ ගහපු කෙනා කොච්චර දුකක් විඳිනවද කියලා දන්නවද? ඇයි? වෛරය හින්දා නේද? ඒ වෛරය ගොඩ නැගෙන විදිහට පරිසරය සමහර විට සමහර අයගේ අම්මා තාත්තා ඝාතනය කරලා ඒ තමන් පිනිපෙනී ඉදි ඝාතනය කරලා ඒ ඝාතනය කරලා වෛරී සිත් හදලා මෙන්න මේ කණ්ඩායම් තමයි මේවා කරේ කියලා ඒ වගේ කෙනෙක් අපිට ගෙනත් දුන්නොත් ඔය පරාලන්නේ ගහන එක හැටිද නෙවෙයි. හරි. එතකොට එක්තරා කණ්ඩායමක යුවතියකගේ හිස් කඳ හිස විතරක් ගහකුඩු තිබිලා හම්බ වෙනවා. ඔය ඔය මරාගෙන මැරෙන බෝම්බෙත් බඩේ බැඳගෙන එනකොට මේ වටේ පිටේ ඉන්න මේ අම්මලා තාත්තලා ඔකෝගේම කෑලි කෑලි විසි වෙනවා යාගෙත් එක්ක නේද? එතකොට එයාට ආදරය කරපු කවුරුවත් මේ ලෝකේ හිටියේ නැද්ද දන්නේ නැහැ. එහෙම මැරිච්චාගේ අම්මලා තාත්තලා තාම ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ඒ දෙමව්පියෝ මේ දරුවන්ට ආදරය කරේ නැද්ද දන්නේ නැහැ. නේද? ඒ ඔක්කොම තිබ්බ අය තමයි ඒ ඔක්කොම කරගන්නේ. ඒ ඔක්කොටම හේතුව ඇතුලෙන් උපදින වෛරය. ආන්ගේ වෛරය මගේ ඒ එවැනි වෛරී තත්ත්වයකට මාව පත් වෙන්න පුළුවන් සසර ජීවිතය. අන්න එහෙම ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ඒව මෙනෙහි කරන්නේ නිකන් නෙවෙයි, නිකන් අපි සංවේග උපදවා ගන්න නෙවෙයි. ඔය උපදින සංවේගයත් එක්ක හැම වෙලේම හිතන්න ඕනේ මටත් මේක වෙන්න පුළුවන්, මටත් මේක වෙන්න පුළුවන්, මටත් මේක වෙන්න පුළුවන් කියලා. හරි. හරි. එහෙනම් තව මේ ගැන අපි මොකද සම්පූර්ණ විස්තරත් එක්ක මේ විදිහට කතා කරගත්තේ නැත්නම් අපි කවදාකවත් මෛත්‍රිය වඩන්නේ නැහැ. ඔක කතා කර කර නිකන් ඉන්නවා. ඉතින් ඒකද මම මේ වෙලාවේ අන්තිම ප්‍රශ්නයක් අහනවා. අපි මේ කතා කරපු ටික හින්දා මේ වෙලාව වෙනකොට හිතුණද නැද්ද මම මෛත්‍රිය වඩන්න ඕනේ කියලා? ආන්ගේම හිතුනේ ඇයි? මාත් එක්ක එකතුලා මේ ටික කතා කරන හින්දා. මම මේක කතා කරනකොට ඔය පැත්තෙන් මෙනෙහි වුණා. අර දරුවා ගැන කියද්දී අර අම්මා තාත්තා මරපෑ ගැන, පරාල ඇන ගැන, බෙල්ල ගහ උඩ තිබ්බේවා ගැන කියනකොට නේද වෙනදනම් සංවේගයක් උපදිනා නිකන් නෑ. නමුත් මං කිව්වත් මටත් මේක වෙන්න පුළුවන් කියලා හිතන්න කියලා. ආන් එහෙම මෙනෙහි කරපු හින්දා දැන් මෛත්‍රිය වඩන්න කැමැති වුණා. එහෙනම් ඔය මෙනෙහි කිරීම තියෙනකොට කැමැත්ත තියෙනවා. මෙනෙහි කිරීම නැති වුණොත් එහෙනම් දැන් තේරෙනවද මොකද කරන්න ඕන කියලා? මෛත්‍රිය වැඩිම සඳහා පළවෙනි පියවර තමයි ඒ සඳහා අධිකතර කැමැති හිත හදාගන්න එක. ආන් ඒක සඳහා මොකද කරන්න ඕනේ? ඒකේ තියෙන ආදීනව කරේ නැත්නම් ආදීනව මෙනෙහි කරන්න ඕනේ. මෙත්තානිසංස සූත්‍රය වගේ එකක් කරන් කරපුවාම තියෙන ආනිසංස සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, මනුස්සයෙන්ට අමනුස්සයෙන්ට ප්‍රිය වෙනවා නේද? නමුලාව කාලත්‍යා කරනවා. ඒ වගේ ඒවා නිකන් අහලා මදි. ඒවා දැනගෙන මොකද කරන්න ඕනේ? සුවසේ මේ ලෝකේ ජීවත් වෙන විදිය ගැන මෙනෙහි කරන්න ඕනේ. හරි. අර සුසිලෝම ප්‍රේතයාට වාගේ ඇනි ඇනි ඉන්නගේ තේරුමක් නැහැ කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒවා මෙනෙහි කරනකොට පින්නත් නේ අපිට මෛත්‍රිය කොහොම හරි වඩන්න ඕනේ කියලා හැම වෙලේම අදහසක් උපදිනවා.
ආන්ගේ අදහස හදාගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ පුළුවන් මෛත්‍රී කරන්න. හරි, ඒක තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මොකද කරන්න කියන එක ගැන අපි සාකච්ඡා කරමු ඉදිරියේදී එවැනි තවත් ධර්ම දේශනාවකදී. අද දවසේ මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ ධර්මින් හලොවි හැම දිනාටම මේ ධර්මය ප්‍රචාරය කරන්නට ඕනෑය කියන අදහසින් තමන් ඉතාමත්ම පරාර්ථකාමී, ඉතාමත්ම ත්‍යාගවන්ත, ත්‍යාගශීලී අදහසකින් කටයුතු කරන්න යෙදුණා. එවැනි උතුම් ධර්ම දානයක් සිද්ධ කරගත්ත මේ පින්වත් ඇත්තන්ට හැම දිනාටම කලින් ඒ උතුම් ධර්ම දානය හේතුවෙන් සියලු යහපත සිද්ධ වේවා, උතුම් ධර්මය අවබෝධ වේවා, සැනසීමෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.